එක කාලයක් අපිට කොහොමද අයලන්ගේ අයලන්ත ගෙවල් තිනව කිව්වා. අඩුම තරමේ ඒක කියන කාලෙ මං අයලන්ත ගිහිල්ලා හිටියා. කමක් නැ පොඩි තර්කයක් තියෙනවනේ. හරිද? හැබැයි අපි දැක්ක එක නිරුත්තර වෙච්ච විදිය. නේද? ඊළඟ තව මහත් එක්ක වෙලකෝ අපිට කෝටි 800ක බැංකු ගිණුමක් තියෙනවා කිව්වා. කෝටි 800ක් නැත්තම් ගිණුමක් තිබ්බනේ පක්ෂෙට. ඒ පොඩි නිකන් ළඟද කිව්වා මෝල්ටාවක සල්ලි දිනව. දන්නෙත් නැ කොහෙද කියන්නේ. හරිද? කියනකොට මොකද වෙන්නේ? ඒක එක පැත්තක කියනවා. එනකොට මොකද වෙන්නේ? අර මී කුණකට කපුටු රැලක් වහනවා වගේ. ආ, ඒක ගන්නවා තිස්ස කුට්ටි. ඒක ගන්නවා සාගර කාරිවසම්. ඒක ගන්නවා තිස්ස අත්තනායක. ඒක ගන්නවා සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස් මෙලඟට කියනවා අපිට දූපත්වල සල්ලි දාලානේ. හා. හිමින් දාගෙන යනවා. හරිද? හරි. තව ගහද තව කෙනෙක් පාර්ලිමේන්තුවේ කියනවා හරි කළු සල්ලි තියෙනවා ගණ්ඩාවේ. රතු සල්ලි තියෙනවා මෝල්ටාවේ. හරිද? මේ ඔක්කොම කපුටු රැල වගේ වැහුවනේ මේ මත්සදල්ලට. නේද? අර ප්‍රතිවෘත ඔක්කොම අයින් කරා. දැන් කියපු කෙනා නෑ කියනවා. කියපු කෙනා නෑ කියනවා. අරගොල්ලෝ කියනවා. ඒ උනාට කිව්වා. කියපු වාදයක් කියනවා. නෑ මම කිව්වේ නෑ. අරගොල්ලෝ කියනවා. නැත්නම් මොකෝ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? හරිද? මතක තියාගන්න හරි. ඒ කියන්නේ ඊට පස්සේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් ගැන කියනවා. මම මේ කියන්නේ මතක තියාගන්න. හරිද? මේ රටේ මහජනයාගේ ධනය නාස්ති කරලා නම් හොරකම් කරලා නම් අපි නීති විරෝධීව එක් රැස් කරගෙන තියනවා නම් අපිට මේම දේශපාලන කතා කරන්න බෑ. පුළුවන් ද කතා කරන්න? ඒ හැම කෙනාම යටි ගනුදෙනු හදා ගන්න ඕනකම තිබෙනවා. අපේක්ෂිත අප ගන්න ඕන. අපි එහෙම යටි ගනුදෙනු හදන්නේ. දවස පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් පනාඳු නැගිටලා කිව්වා මට ඔයාට වංචා දූෂිතයන්ට දඬුවම් දීම බලයේ තිබ්බන කිව්වා. මම නැගිටලා කිව්වා මට ඒ බලයේ තිබ්බනම් මේ ඉස්සරහා පීලිය ගොඩක් ඇතුලේ කිව්වා. මේතන නෙවෙයි තන පාර්ලිමේන්තුවේ නැත්තම් අපි මනම් පරිමහත් එහෙම හරි පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය ඇතුලේ කිව්වා. කවුද ඉස්සරහා හිටියේ? එස් බිත් සනායක, නිමල් සිරිපාල, මහින්ද රාජපක්ෂ, කෙහෙලි රම්බුක්වැල්ල කියන ඉස්සරහා පීලි වාඩිය. මහින්ද මත කරනවා. හරිද? අපිට නේද ඔය වගේ ඉත්තා මම කියන්නේ අඩුම තරමේ ඒවා නිකන් මේ සතිය දෙකක්වත් අල්ලගෙන ඉන්න බෑනේ. හරිද? කිව්වා කියන මෑන් නැවිලකට මම කිව්වේ නෑ කියලා. අනිත් අය කියනවා කිව්වේ නැත්නම් මොකද? මට ඇහුණා. පව් පව්. අසාර්ථකයි. හරිද? ඒ නිසා ඒ වගේම වටන්න බෑ. ඊළඟ කියන්න පටන් ගත්ත මොකද්ද? නෑ 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 මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් මාලිමාවේ ආණ්ඩුව විසින් ගෙවල් දෙකක් තිබ්බොත් ගෙයක් ගන්නවා, කාර් දෙකක් තිබ්බොත් කාර් එකක් ගන්නවා, ඉඩම් දෙකක් තිබ්බොත් ඉඩම් ගන්නවා. කිව්වනේ. සජිත් ප්‍රේමදාස ට්වීට් කරලා දැම්මනේ මේක මේ ආදය. අපි ලෑන්ඩ් සේල් කාරේ ඉඩම් ගත්ත. කාර් සේල් කාරියොත් අපි මේ කාර් සේල් එකක් දාන්න දෙනවා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් දෙමේ මතක තියාගන්න. හරි. අපි හදන්නේ මොකද්ද? මේ රටේ ආර්ථිකය කඩාවැටලා තියෙනවා. නීතියක් විනයක් නැති රටක් ගොඩනගලා තිබෙනවා. නේද? සමාජ අස්ථාවර වෙලා තිබෙනවා. අපරාධ වැඩි වෙලා තියෙනවා. ලෝක ඉස්සර අපකීර්ති මත රටක් ගොඩනගලා තිබෙනවා. ලෝකේ අපේ රට පිළිගන්නේ නැහැ. කිසි රටකට අපිට යන්න වීසා එකක් දෙන්නේ නැහැ. දිනමද වීසා එකක් ගන්න පුළුවන්? වීසා එකක් නෙමෙයි මම දන්නවා මේ කොරියන් තානාපති කාර්යාලයෙන් වෙලාවක් ගන්න නෑ. හරිද? මාස 7-8 වීසා නෙමෙයි වීසා ඇප්ලිකේෂන් එක බාර දෙන මාස 7-8ක් වෙනවා. අපි ගණන් ගන්න නෑ ලෝකේ. කොහෙද ගණන් ගන්න? මං දැක පත්තරේ තිබ්බා එංගලන්තෙට ගියාලු පොලිස් නිලධාරීන් 8 දෙනෙක් මොකද්ද ට්‍රේනින් එකකට 6 දෙනෙක් පැන්නා. දැන් ආයන ප්‍රවෘත්තියක් ඒ හයද නොවෙන තව 4 දිනක් යන්න යනවා. කවුද මේ මම කියන්නේ? හරිද? මේ රටේ ප්‍රේණි ඒගොල්ල මොකක් කරේ නේද විශේෂ පුහුණුවක් සඳහා ඒ රටට යන පොලිස් නිලධාරීන් පණිනවනะ. ජාතික ක්‍රීඩකයෝ නේද? අර මොකක් හරි මොකටද ජාතික ක්‍රීඩක කණ්ඩායම් පැන්නා. කවුද අර දුර දිග පණි නේද? තුම් පිම්ම නේද? ඒ ජාතික ක්‍රීඩක එයාත් පැන්නා. ඉතින් කොහෙද වීසා දෙන්නේ? එයි හැම කෙනාම කල්පනා කරනවා මේ රට අර කොයි රටද ගියත් හොඳ ඇති කියලා නේද? ඒකන වෙලා තියෙනවා. ඉතින් අපිව ලෝකෙ ගණන් ගන්නෑ. අපකීර්තිමත් රටක්. හරි. එනිසා මොකද කරන්නේ? අපේ අපේක්ෂාව තියෙන මේ රට ලෝකෙ කොහොමද කීර්තිමත් රටක් බවට පත් කරන්නේ? සිංහල දෙමළ මුස්ලිම් ජාතික සමගි තියෙන නීතියක් තියෙන රටක්. අපිට එහෙම රටක් ලෝකෙට පෙන්වන්න ඕන. අපරාධ නැති රටක්, ආර්ථික ඉස්සරහට යන රටක්, ලෝකෙ ආදර්ශයට ගන්න රටක්. අද අපේ රට ලෝකයේ ආදර්ශයට ගන්න කොහොමද? කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ කියනවා ණය අරගෙන රටක් වැටුණා නම් ආදර්ශයට ගන්න ශ්‍රී ලංකාව කියනවා.
බංග්ලාදේශයේ අගමැතිතුමිය කිව්ව මොකද්ද? ලංකාවට වෙච්ච දේ වෙන්න නම් මම බංග්ලාදේශෙට දෙන්නේ නැහැ කිව්වා. ලෝක බැංකුවෙන් කියන මොකද්ද? ලෝක බැංකුවෙන් ආවා මේ ඔය පොහොරවලට පොහොර ගන්න ණයක් දුන්නා ඩොලර් මිලියන 60ක. ණය දෙනක මම කියනවා අපි ශ්‍රී ලංකා ආණ්ඩුවට පොහොර ගැනීම සඳහා ඩොලර් මිලියන 60ක ණය ආධාරයක් දෙනවා. හැබැයි හොරගම් කරනද බලන්න කට්ටියකුත් තියෙනවා කිව්වා. එව්වා. ඉතින් කොහෙද මේ රට යන්නේ? අපේ අපේක්ෂාව මේ රට ලෝකේ කීර්තිමත් රටක් බවට පත් කරන්න ඕන. අපේ දුවා දරුවන්ට මේ රට දාලා යන්නතු අම්මලා තා අපි වෙන සංස්කෘතික මිනිස්සු. අම්මලා තාත්තලා ආච්චි අපි එක ගෙදර ඉන්නනේ. එහෙම නෙවෙයිද අපි සංස්කෘති තියෙන්නේ? ආච්චි අම්ම ගවන්නේ දුමුණුපුර හැදෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද ගෙවල් වල වැඩි හිටියන් තනි වෙලා ගොඩක් ගෙවල් වල මම දැකලා තියෙනවා. මම එනකොට අපි කතා කරේ නේද? ඒ කියන්නේ අපේ ගෙදරක මෑත කාලේ කොතනකරි මලගයක් වුණොත් නේද බොඩි එක වැඩි දවසක් තියාගන්න ඕන දරුවා රට රට ඉඳන් එනකන් නංගි රට වෙලා නැද්ද? ඒකෙන් තේරෙනව මොකද්ද? හැම ගෙදරකම මේක වෙලා තියෙනවා. හැම කෙනාට පොළොවනේ රට දාලා යන්න නම් අන්න එක වෙනස් කරන එක අපේ ආර්ථික සැලැස්ම. ඒක තමයි අපේ සමාජ සැලැස්ම. හැබැයි ඒගොල්ලෝ කියනවා මේ ඉඩමක් ගන්න දෙන්නේ වාහනයක් තිබත වාහනයක් ගන්න දෙන්නේ. එහෙම නෙවෙයි, මේ රට ලෝකයේ පොහොසත් රටක් බවට පත් කරන එකක්. මේ රටේ ජනතාව පොහොසත් ජනතාවක් බවට පත් කරන එක තමයි අපේ සලස්ම. අපි ඒ වැඩේ කරන්න ලෑස්ති. අපි ඒ වැඩේ කරන්න ඕන මේ වෙලාවේ නේද? ඒ වැඩේ සඳහා ඉතාමත් දිගු වැඩසටහනක් අපිට තියෙනවා. මොකද ඒගොල්ලෝ ගාව ගොඩක් බලය තියෙනවා, ධනෙ තියෙනවා, බලය තියෙනවා, මාධ්‍ය තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ එළබෙන ජාතික මැතිවරණය තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරන ඡන්දි. මත තියාගන්න. එළබෙන ජාතික මැතිවරණය තමයි වැඩිම මාධ්‍ය අවභාවිතාව වෙන ඡන්දි. අපි වැඩිම මාධ්‍ය අවභාවිතාව වෙන ඡන්දි දැක 2019 දී නේද? මහා සද්දකින් මතකද? නයි නේද? 2010 මා හිතන 2019 අභිභවා යන විශාල මාධ්‍ය මෙහෙයුමක් එනවා. 2019 2015 තමයි අපි දැක්කේ වැඩිම රාජ්‍ය බලය යොදවපු ඡන්දි. මම දන්නවා ඡන්ද මධ්‍යස්ථාන ඉස්සරහා 2015 හොදි හමුදාව යොදවලා මතුරුපු වතුර ඉස්සා හැම ඡන්ද මධ්‍යස්ථ කෑම්ප් එකෙන් කෑම්ප් එකට මතුරුපු ඡන්ද වතුර දුන්නා. රැයට ගිහලා මොකද කරන්නේ? ඡන්දෙට කලින් දවසේ හරි මේ ඡන්ද මධ්‍යස්ථාන වතුර ඉස්සා අපි ගියාට ඡන්දෙ දාන්න. අර මතුරුපු වතුර එහෙම ඉස්සේ හමුදාවට දුන්නේ වා. ලංකාවේ පළවෙනි වතාවට හමුදාව සක්‍රීයව ඡන්ද ව්‍යාපාරට මැදිහත් කරගත්ත 2015. ධන බලය උපයෝග කරගන්න රාජ්‍ය බලය උපයෝග කරගන්න ලොකුම ඡන්ද බවට ඊළඟ ඡන්දෙපත් වෙනවා. ඇයි? ඒ පාලකයන් ලේසියෙන් මේක අත්තරින්නේ. ඇයි? මේ අහිමි වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනේ නෙවෙයි. මේ අහිමි වෙන්නේ තමන්ගේ මස්සිනාට රුවන් විජේවර්ධනට හදලා තියෙන අනාගතය. මේ අහිමි වෙන්නේ රාජපක්ෂගේ දේශපාලන නෙවෙයි. මේ අහිමි වෙන්නේ නාමල් රාජපක්ෂට එළලා තියෙන සිටියම. මේ අහිමි වෙන්නේ ජනක බණ්ඩාරක දේශපාලන නෙවෙයි. එයාගේ පුතාට එල්ලලා තියෙන දේශපාලන. මේ අහිමි වෙන්නේ චමල් රාජපක්ෂගේ දේශපාලන නෙවෙයි. එයාගේ පුතාට එල්ලලා තියෙන අනාගතය. මේ අහිමි වෙන්නේ තමන් වටේ ඉන්න ඉතාමත් කුප්‍රකට ජාවාරම් කරුවන්ගේ අනාගතය. ඇත්ත කර්මාන්ත කරුවා නෙවෙයි. ඇත්ත ව්‍යවසායකය නෙවෙයි. අපේ රටේ ඉතාමත් පැහැදිලි ජාවාරම් කර වලල්ලක් තියෙනවා. ඒ වලල්ලේ අනාගතය මෙන්න තුයන්. ඒ නිසා සියලු දෙනා තමන් සතු තියෙන ධනය බලය මේ සියල්ල යොදවන ඡන්ද බවට පත් වෙනා මේක. හැබැයි ඒ හැම බලයකටම වඩා ප්‍රබලයි කියලා අපි විශ්වාස කරන මොකද්ද? ජනතාවගේ බලය. ඒක අපි අවස්ථා දෙකක් ගියද 2015 දී මතකද? 2015 සාමාන්‍ය මතයක් හැදුවා මහින්ද රාජපක්ෂ මහත්මයා පෙරදුනොත් යන්නේ නැති වෙයි කියලා. එක්තරා ගායිකාවක් එක ප්‍රසිද්ධිය කිව්වා අපි හිතුවේ විඩි කියලා හරි ගණී කියලා නේ කිව්වා. කිව්වනේ? කිව්වනේ. හරිද? අපි හිතුවේ
වෙඩිතියල හරි තියාගනී කියලා. ඒතරම් සමාජ මතයක් හදුව මොකද්ද? මහින්ද පරදින්නෙත් නැහැ, පෙරදුනොත් යන්නෙත් නැහැ කියලා. හැබැයි මොකද උනේ? ජනතාවගේ බලය හමුවේ යන්න උනා. ගෝඨාභය රාජපක්ෂ නේද? ජනතාවගේ බලය හමුවේ යන්න උනා. එන අනිත් සියලු බලයන්ට වඩා ප්‍රබල බව සාක්ෂි මත නේද? අද්දකීම් මත ඔප්පු කරලා තිබුණා ජනතාවගේ බලය ප්‍රබලයි. අන්න එක තමයි ජාතික ජන බලවේගය දෙතන එකම බලය තමුන්නාන්සේලගේ බලය. ඒකෙදි මායතර මේ මේ කෝට්ටේ ආසනේ අපි දැන් කොට්ටා සභාවට ගොඩනගලා තිබෙනවා. අපි සහෝදරයන් විශාල ප්‍රමාණයක් මම දැක්ක නම් කියනකොට නේද? සහෝදරයන් විශාල ප්‍රමාණයක් ඒ තනතුරු හොබවනවා. ඒ වගේම අපි තව ග්‍රාම සේවා මට්ටමට නේද යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. අපි ව්‍යාපාරික සංවිධානය ගොඩනගන්න ඕන, නීතිච්ච කණ්ඩායම් එකතු කරන්න ඕන. මේ ඔක්කොම කරලා මේ කෝට්ටේ ජය ජාතික ජන බලවේගයේ ජයග්‍රහයි මාසනේ බවට පත් කරන්න. ඒ වෙනුවෙන් අපේ සංවිධායක මණ්ඩලයටත් අපේ විධායක සභාවටත් මෙතෙන්ට එක් රැස් වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරයන් සිළු දිනාටත් නේද මැදිහත් වෙන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි සුති හැම දිනකට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.